ඕන දැනක කපන්න පුළුවන් කියතකින් කපන්න පුළුවන් දත්තු ගුල්ලන්න පුළුවන් නියපොතු ගලවන්න ඕන දෙයක් කරන්න පුළුවන් මේ වේදනාව මෙතුමා ජයග්‍රහණය කළා ඉන්නේ මේ මොහොතේ පපු ගොහරේ කැක්කුම විස්තර කරන බඩ පැලලා පීයකින් බඩවල් කපනවා වගේ තමයි ඉන්නේ වේදනාව අතපය එන්නේ ගිනි අඟුරු වලට දාලා පන පිටින් පුච්චනවා වගේ ඒ ඒ වේදනාවට හේතුව ඒ සෛල වලට ඔක්සිජන් නැතුණාම වේදනාවක් එනවා ඒකට අපි කියන ස්කීමික් පේන් ඇනොක්සික් පේන් කියලා කියනවා වේදනාවක් එනවා මරනකොට ඒක එනවා එතකොට අපි යමුක කාමච්ඡන්ද සංයෝජනේ ප්‍රහාණය කළා නම් ඒ මරණ වේදනා නැහැ එයා බොඩි එක අයින් කරලා තියෙන පේන්ස් නැහැ මේ කුඩා මේසේ මත තියෙන්නේ සත්කමකට අවශ්‍ය උපකරණ. ඒ වගේම මා ඉදිරිපස ඉන්නේ රජයේ පිළිගත් රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක්. ඔබතුමා කවුද කිව්වොත් මම වෛද්‍ය තිලක් සෙට්ටිනායක හල්තොට ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී. මේක බැලු බැලමට ගල් වෙනක්. අදින් වසර 10000 කණකට පැරණි ගල් වෙනක්. මෙතන වැඩවාසය කරනවා භික්ෂුණීන් වහන්සේලා. සිල්ගත් ඇත්තොත් මෙතන ඉන්නවා. සමහර අය භාවනා යෝගීව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් අපි සිදුවීම බලන් දවිල්ල ඉන්නවා. මේ කරන්න හදන සත්කමක්. මේ සත්කම කරන්නේ රෝහලක සත්කමක් කරන ස්ථානයක නෙවෙයි. මෙතන සත්කමක් කිරීමට කිසිදු සුදුසුකමක් නැහැ. පුළුවන් මෙතන මේක කරන්න. මේ පොඩි කළ ගල්ලේනේ. ඉතින් මේ පොඩි පොඩි දෙයක් පොඩි සත්කමක් කරන්න ඉතින් මෙතන තඹපො ඔක්කොම තියෙනවා අපේ රෝහලෙන් ගෙනල්ලා මේ මේකේ අපේ ට්‍රේස් තියෙනවා මේ තඹපො උපකරණ මේකේ තියෙනවා ග්ලව්ස් තියෙනවා ස්ටරයිල් බේත් තියෙනවා ඔව් ඔක්කොම ගෝස් හරි මේ තියෙනවා ඔක්කොම ස්ටරයිල් යන්නේ කිසිම විසිකීජ ආසද්දනයක් නොවන විදිහට තමයි තියෙන්නේ අපිට මේල් නස් මහත්කුත් තියෙන උදව් කරන්න ඇවිල්ලා මේ ප්‍රශ්නයක් නැහැ මේක තවත් සත්කමක් නෙමෙයි හිත හදාගත්ත කෙනෙකුගේ හිතේ ශක්තිය ඔබට මේ සත්කම හරහා දැක බලා ගන්න පුළුවන් අපි පටන් ගමු වැඩේ පුතුමා මේ මෙතන මේ අපේ භාවනා යෝගින් තුන්දෙනෙක් ඉන්නවා මේ තුන්දෙනාගේ එක්කෙනෙක් නම් කරන්න. එතකොට මෙතුමිය ඉන්නවා මේ අපේ අම්මා කෙනෙක් ඉන්නවා අයියා කෙනෙක් ඉන්නවා. ඔව්. කැමති එක්කෙනෙක් නම් කරන්න ඔබතුමා. හරි. තුන්දෙනාම සූදානම්ද? සූදානම්. තුන්දෙනාම සූදානම් කැමති එක්කෙනෙක් නම් කරන්න පුළුවන් ඔබතුමාට. මෙහෙම කරමු. මට බයයි කාන්තාවන් පිළිබඳව. ඒ නිසා මෙතුමාව හරි හරි. හරි ඔබතුමා එන්න. අපේ මේ උදේ කුමාර මහත්තයා මේ ප්‍රසිද්ධ accounts ගුරුවරේ පානදුර ප්‍රදේශයේ දැනට සමෘද්ධි අමාත්‍යාංශයේ සමෘද්ධි කළමනාකරණ කෙනෙකුට වැඩ කරන උපාධිධාරියෙක්. ඒ කියන්නේ මෙහි භාවනාවට අවිල්ල ගොඩක් කලද? ඔව් භාවනාවට අවිල්ල මම හිතන්නේ ඔය කියන මාස 6ක් 7ක් අවුරුද්දක් ආවා. අවුරුද්දක් කාලයක් තමයි අවුරුද්දට අඩු කාලයක්. එතකොට දැන් අද මේ සැට් කමර සූදානම්. ඔව් මම ගිය සතියේ ධර්මමාදී එන්න පුළුවන් පෙත්තට මම ආවා. මම සූදානම්. එන්න පුළුවන් තැන කිව්වේ? මම බුදුචාන් වහන්සේ දේශනා කරපු භාවනා ක්‍රමය අනුව මට ඒ ධ්‍යාන මට්ටමකට එන්න පුළුවන් වුණා ආලෝක මට්ටමට. මම ඒක නිසා මෙතන ස්ථානය ගැන බොහොම පැහැදුණා. මෙතන සත්‍ය තියෙනවා, සද්ධර්මය තියෙනවා. ඒ නිසා මට ඒ දේ ලැබුණා විශ්වයේ සා මට මානසික සුවයක් ලැබුණා මම මානසික ශක්තියක් හම්බුණා ඒ නිසා මම සූදානම් දෛනිකව කෙලවරක් නැතුව ගලාගෙන යන සිතුවිලි දමණය කරලා කිසියම් කෙනෙකුගේ චිත්ත ශක්තිය ඒකාග්‍ර කරලා ඒ ශක්තියට කරන්න පුළුවන් මහා බලවත් දේවල් ප්‍රායෝගිකව පෙන්වන එක මෙතනින් කරනවා එතකොට බුදුහාමුදුරුවෝ 15 වෙනිදත් කලින් භාවනා ක්‍රම සහ සීලය දහණය වගේ දේවල් මේ ලෝකෙ තුල සමාජගත වෙලා තිබුණා. ඒ නිසා කෙනෙක් වැරදියට මේක අර්ථකථනය කරගන්න එපා. ડોක්ටර් එතකොට මොකද්ද දැන් කරන්නේ? මොකද්ද කරන්න සත්‍යම මේ ස්ථානය තමයි මුකුත් මේ ස්ථානය මේ ලෙඩක් නෑ ඇත්තටම. අපි මේක ඇත්තටම මේ පෙන්වන්න යන්නේ මේ සිත දියුණු කරාම මේ වේදනාවෙන් ගැලවිලා ඉන්න පුළුවන්. ශරීරයේ වේදනාවලින් ගැලවිලා ඉන්න පුළුවන් කියන එක තමයි මේ පෙන්වන්න යන්නේ. ඒතරම සිත දියුණු කරොත් වේදනාව ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක මේ ඔබතුමන් කියන්නේ දැන් මෙතුමා මෙතන ඉඳලා මෙතුමගේ මනෝමය කාය පැත්තකට යවනවා කියන එකද නෑ එහෙම නෙවෙයි වෙන්නේ මේක කරන්නේ
මේ තියෙන මේ ශරීරයේ තියෙන බැඳීමෙන් අයින් කරලා තියෙන ශරීරය අතහැරලා තියෙන්නේ බොඩි එක අතහැරලා තියෙන්නේ බොඩි එක අතහැරලා ශරීරයෙන් වේදනාවක් නැ දැනෙන්නේ නැහැ ශරීරය මෙතුමා ශරීරය අතහැරලා තියෙන්නේ මේ මොහොතේ ශරීරය අතහැරලා මුළු බොඩි එකම අතහැරලා තියෙන්නේ අපි මෙතන නෙවෙයි ඕන තැනක කපන්න පුළුවන් ඉතත් මේ ශරීරයත් එක්ක අපි උපාදාන වෙලානේ තියෙන්නේ ඒ උපාදානේ අයින් කරලා තියෙන්නේ මේ මොහොතේ ශරීරයේ තියෙන උපාදානයක් තියෙනවා ආ උපාදානේ ඡේදනය කරලා උපාදානේ අයින් කරලා තියෙන්නේ එතකොට උපාදානය අයින් කරාම වේදනාවක් නැහැ. හරි. එතකොට විස බීජ හා සම්බන්ධයෙන් ඔබතුමන් අනිවාර්යයෙන් මම වගේ කියන මොකද ආසාදනය වෙන්නේ. ડોක්ටර් කෙනෙකුට හිතුනොත් නිර්වින්දන එන්නතක් අතට විදලා තියෙන්නේ කියලා. ඔබතුමානේ තේරුවේ. දැන් නිර්වින්දන අපිට දැන් නිර්වින්දනත් කළා මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කිසිම නිර්වින්දනයක් ගහලා නැහැ. මේක ලෝකල් ගහලා නැහැ. ඒක ඕනනම් යාපැත්තේ කපන්න. කිසි ප්‍රශ්න. ඕනනම් යාපැත්තේ බලන්න මම. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මාරු කරු නෑ 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 මාරු නෑ මාරු කරන්න ඕනේ නෑ මං මං ඇහුවේ ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට කියන්නේ අපි ඕනනම් මාරු කරු නෑ ඒක ඔබතුමා විශ්වාසෙන්නේ කියන්නේ ඔව් අනිවාර්යයෙන්ම මම නිර්ින්දන ගහලා මේක කරන්න ඕනේ නෑ මෙච්චර මේ දුරක් ඇවිල්ලා මේ කැලේකනේ තව ඉස්සරහට එකක් පෙන්නන්න නිර්ින්දන ගහලා දෙන්නද කියලා මේව කරන් තව දෙයක් කරනවා අපි මේක කරලා මේක කපලා ඊට පස්සේ පෙන්නන්න डॉक्टर දැන් ඔබ මේ ක්‍රියාවලිය කරන බව බොහෝ දෙනෙක් දන්නවද? බොහෝ දෙනෙක් නෑ. සමාජයේ බොහෝ දෙනෙක් දන්නවද? නෑ. එහෙම දන්නේ නෑ. මේ මොකද මෙවැනි ක්‍රියාවලියකට විරුද්ධව සමාජයේ විවිධ කණ්ඩායම් වලට නැගිටින්න පුළුවන්. ඔව් ඉතින් මම MBBS වෛද්‍යවරයෙක්. මේක ඇත්තටම මේ රිසර්ච් එකක් කරන්නේ. අපිට රිසර්ච් කරන්න ඕන තරම් අයිතියක් තියෙනවා. පරීක්ෂණයක්. මේ රිසර්ච් එකෙන් පෙන්නන්නේ ඇත්ත රිසර්ච් එකක් මේක. මොකද සමාවෙන් ડોක්ටර් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුම විරෝධතාවයේ ප්‍රකාශ කරන්න පුළුවන් ඒකයි මම එහෙම අහුවේ. ඔව්. එතකොට මේක රිසර්ච් එකක් මම කරන්නේ. ධ්‍යානයකට යන්න ඕනේ නැහැ. ඇස් අරගෙන ඉන්න ගමන් කරන්න පුළුවන්. ඕනම ඔපරේෂන් එකක් ඇස් අරගෙන ඉන්න ගමන් කරන්න පුළුවන් කියන එක තමයි මම පෙන්නන්නේ. හැබැයි ඒකට මේ සිත දියුණු වෙන්න ඕනේ. මේකද මේ ශරීරයත් එක්ක තියෙන බැඳීම යමෙකුට අයින් කරගත්තොත් යා වේදනාවෙන් ගැලවෙනවා. ඒක විශාල වාසනාවක්. මිනිසුන්ට ලැබෙන. ඒ ඒ दीवन कर शरीर तीन बंदीम अयंकर उपाधाने अयंकर फुलवांकिम करो वेदना गलवेन कर रिसर्च डॉक्टर ऑपरेशन खाली मरता एक प्रश्न उत्तर देना रिसर्च अहिंसक जीवित पाली नैनिकले मैं तुम्हारा क्या मत दूंगा मैं तुम्हारा क्या मत दूंगा मैं तुम्हारे कंसेंट कर ඉතින් මේකේ මෑම් කීපයක් ගන්න. ඉතින් මෑම් කීපේ සතියකින් වේලනවා. මෑම් කපුවාම ඉවරයි. මොකද ජීවිත චර්යදනයක් නැහැ මේ. මොකද අපි මේ ඕන තැනක කපන්න පුළුවන්. මෙතුමාගේ බඩද ඕනම තැනක කපන්න පුළුවන්. ඕනම තැනක කපන්න පුළුවන් වේදනාවක් නැහැ. මෙතන කපන්නේ මෙතන ලේනහර අඩුයි. බ්ලීඩින්ග්ස් අඩුයි. ඒක නිසා තමයි මෙතන තෝරගන්නේ. ලේනහර අඩු නිසා තමයි මෙතන තෝරගන්නේ. මේ ඕන තැනක කපන්න පුළුවන්. මෙතන රිස්ක් එකක් නැහැ. ස්නායු නැහැ. ලේනහර නැහැ මේ ස්ථානේ. මේ මෙතනනේ අපි ඉන්ජෙක්ෂන් ගහන්නේ. මොකද ලේනා රිස්නාව නැති නිසා ඩැමේජ් වෙන්නේ නැහැ කට් වෙන්නේ නැහැ මේ තැන තෝරගත්තේ පොඩ්ඩක් හදන්න නැද්ද හලන් සෙන්නේ වොත් මම කතා කරන්නේ නැහැ කියලා. මටත් හිතා ගන්න බැහැ ડોක්ටර් මම මොනවද කතා කරන්න කියලා. ආ. ඔව් චොප් කරන්නේ පොඩ්ඩේ. හරි දාග බලනවා. ડોක්ටර් ඇටි කියලායි මට හිතෙන්නේ. එහෙමද? මට බය හිතෙනවා අන්තම කතාව මට බය හිතෙනවා
සාමාන්‍යයෙන් ශරීරයක කේශනාලිකා තුවාල වෙනකොට ඒ තුවාල වෙන පුද්ගලයාගේ මුහුණේ ඉරියව් මගින් අපිට ඒක හේතු ගන්නෙනවා. හැබැයි මෙතුමා මේ විදිහටම hina වෙලා ඉන්නවා. ඔව් මේ ඔබතුමා කියන්නේ මේ ඔබතුමා කරන රසාව වේදන කතා කරන්නේ. ගමන්. සමෝධි ඩොක්කියුමන්ටි වැඩ කරන්නේ. අයි. දැන් අවුරුදු 22ක් විතර රැකියාව කරනවා. මම ගොඩක් මේ පිළිබඳ ගවේෂණය කරා ධර්මයේ පිළිබඳ සොයාගත් සොයන්න ගියා මට කාලයක් තිස්සේ සෙව්ව තැන සෙව්ව දේ මට ලැබුණා ඒ නිසා මම අවුරුද්දක් වෙන කාලයක් මේ ස්ථානට ආවා භාවනා කරා පෞද්ගල කාලේ ඉන්න බැරුණා කොරෝනා නිසා ඒත් අපි ඇත්තරියේ නෑ මෙතෙන්ට ඇවිල්ලා අපි අපිට ඕනි දේ අපි කරගත්ත ඒ සංසාරي යන්න තියෙන මේ සංසාර දුකින් එතර වෙන්න තියෙන එකම මාර්ගය ගොඩ දා ගන්න දැන් මෙතුමා මේ කතා කරන ගමන් අපි දැන් මේ මහනවා මේ සූචස් දානෝ මෙතුවාගේ පොඩ බෙටින් ටික ගන්න මේ මෙතන සිතා මේ දැන් මහනවා මේක මේ මහනක දන්නේ නැහැ වේදනාවක් නැහැ මේ මේ ටික බෙටින් ටික ගන්න දැන් අපි මෙතන මේ බ්ලඩ් එකෙන් පැලුවා මෙතුමා බොහොම හිනා වෙලා කතා බහ කරලා ඉන්නවා දැන් මම මේ මේ කට කපපු තැන මේ මහන එකයි මේ කරන්නේ දැන් ඔබතුමන් කොයි වගේ තැනකට පත් වෙලා ඉන්නවා කියලා ඔබතුමාට තේරෙනවද මං අහන්නේ තුවාලෙත් එක නෙවෙයි දැන් ඔබතුමා මෙතන ඇවිල්ලා ආව භාවනා කරා තාම භාවනා මේ කරනවා ඉස්සරහට ඔබතුමා බලාපොරොත්තු වෙන භාවනා කරන්න ඔබතුමාට එහෙම කියවීමක් තියෙනවද ඔබතුමා දැන් මොන වගේ තැනකද ඉන්නේ කියලා සිතින් සිතින් ඉන්න තැන සිතින් මං ඉන්න තැන මල් ළඟ තියා ගන්නවා මට ඒක කාටවත් දෙන්න ඕනාවක්වත් संपत् महत्या दहाट दैनिक दहाट दैनिक इन मिथुन तुंद समारू गाले समारू गंपा पेतले इन विधि तवा मेनी नाचल दिन भावना එහෙම කපන්න පුළා ඉන්නවා එතකොට මේගොල්ලන්ට ප්‍රකාශ කරලා තියෙන තමන්ගේ මාර්ගඵල ගැන එලි කරන්න තහනම් ඒක එලි කරන්න තහනම් මාර්ගඵල ගැන ඒක තමයි තුමා මේ කියන්නේ මොකද මාර්ගඵල ගැන එලි කරොත් ඒ එලි කිරීම හරහා ඒ බලන කියවන පිරිසක් ඒ වැරදි විදිහට අර්ථකථනය කරොත් පවුපිරෙන්නේ කියවන අහන බලන පිරිසට මිසක් ඒ මාර්ගඵලයේ ලැබපු කෙනාට නෙමෙයි. ඒ නිසා මඟඵල ලැබපු අය මම සෝවාන් මම සකදාගාමි මම අනාගාමි මම අරිහත් කියලා කියන්නේ නැහැ. ඒක සාමාන්‍ය සිද්ධාන්තය. ඩොක්ටර් එතකොට මේ මේ ඔව් බුදුහාමුදුරණන් ඔයගේ අත්දැක බැලීම් කරන දේශනා කළා නෑ නේද? ඔව් මෙහෙමයි ඉතින් ඒ කාලේදී මේ වගේ දේවල් තිබුණෙත් නෑ. ඒ කාලේ ඉතින් ඕනතරම් රහතන් වහන්සේලා මාර්ගඵල ලැබෙන් හිටියා. ඉතින් ඒ කාලේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් අඩුයි. අද කාලේ බොහෝ මිනිසු මිත්‍යා දෘෂ්ටිකයි. ඒක නිසා මිනිසු මේවා පිළිගන්නේ නැහැ. ඒ නිසා මේවා කරලා පෙන්වන්න වෙනවා. ඉතින් දැන් මෙතන මේ අපි මැහුම් තුනක් ගැහුවා. ඇත්තටම ඕන තරම් පලන්න පුළුවන්. මැහුම් තුනක් ගැහුවා. මේ බලන්න ඔබතුමා බලන්න. මේ කපුවා මේ. ඔළුවේ ඔපරේෂන් ද හાર્ට් එක ඔපරේෂන් මේ කීයතකින් හાર્ට් එක පලලා හાર્ට් ඔපරේෂන් එකක් කරන්න පුළුවන් hina වෙලා කතා කරන්න ගමන්. ඕන දැනක කපන්න පුළුවන් කීයතකින් කපන්න පුළුවන් දත් උගුල්ලන්න පුළුවන් නියපොතු ගලවන්න ඕන දෙයක් කරන්න පුළුවන් මේ වේදනාව මෙතුමා ජයග්‍රහණය කළා ඉන්නේ මේ මොහොතේ ડોක්ටර් එතෙන්ද කෙනෙක්ව හදන්නේ කොහොමද හරි ඒක මේ භාවනාවෙන් ඇත්තට බුදුහාමුදුරු උගන්වපු මෙතුමා කරේ බුදුහාමුදුරු උගන්වලා තියෙන ආනාපාන සති භාවනාව මජ්ක්‍ධිමනිකාය ආනාපාන සති සූත්‍රේ ඒ අනුව භාවනා කරලා තමයි මේ தත්ත්වයට මේ සිට දුන්නු කියලා තියෙන්නේ ආනාපාන සති සූත්‍රය අවදීන් 16ක් දින ඒ දවස් 16 පුහුණු කරාම මේ தත්ත්වයට දිනු කරන්න පුළුවන්. ඉතින් මෙතුමාගේ බොහොම සරල දෙයක් මේක. ඒ දිනු කරන එක සරල දෙයක්. සංකීර්ණ දෙයක් නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේ නමක් මේට විරුද්ධව කතා කරොත් ඔබතුමා ළඟ ඊට දෙන්න පිළිතුරු තියෙනවද? විරුද්ධ ඕන තරම් පිළිතුරු තියෙනවා. සූත්‍ර පිටකය
බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මේ දැන් කාම ඡන්දය කියන සංයෝජනයක් තියෙනවා දස සංයෝජන වලින් සංයෝජන 10න් කාම ඡන්ද සංයෝජනය 5 වෙනි සංයෝජනය සම වෙන 4 වෙනි සංයෝජනය 5 වෙනි සංයෝජනය ව්‍යාපාද කියන සංයෝජන මෙන්න මේ යමකු කාම ඡන්ද කියන සංයෝජනය ප්‍රහාණය කළොත් ඒ කියන්නේ සංයෝජන පහක් තියෙනවා පළවෙනි සංයෝජනේ සක්කාය දිට්ඨිය දෙවෙනි සංයෝජනය විචිකිච්ඡා තුන්වෙනි එක සීලබ්බත පරාමාස හතර කාමච්ඡන්ද පහ ව්‍යාපාද කියන සංයෝජන පහක් තියෙනවා. එතකොට මේ මේ එක පළ එක දෙක තුන සංයෝජනේ ප්‍රහාණය කළා හතරේ සංයෝජනය කාමච්ඡන්ද සංයෝජන සහ ව්‍යාපාද මේ සංයෝජන දෙක ප්‍රහාණය කරොත් බොඩි එකේ තියෙන ශරීරයේ තියෙන බැඳීම සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. එතකොට කාම උපාදාන කියන එක අපි සාමාන්‍යයෙන් මේ මනස ශරීරයත් එක්ක මේ ඇහ ඇහ කන දිව නාසය ශරීරයේ පංච ඉන්ද්‍රියත් එක්ක උපාදාන මේ සම්පාදාන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පටිච්ච වෙලා තදින් බැඳින අල්ලගෙන උපාදාන වෙලා තියෙන්නේ. එතකොට මේ මේ කාම උපාදාන මේ උපාදානයේ බැඳීම මනසත් ශරීරයත් එක්ක තියෙන බැඳීම කපලා දාන්න පුළුවන්. ඒ කපන්න පුළුවන් වෙන්නේ කාමච්ඡන්ද කියන සංයෝජන ප්‍රහාණය. සාභයාපාද ඒ දෙක ප්‍රධාන නාම ශරීරයත් එක්ක තියෙන බැඳීම සංගුණ අයින් කරනවා. එතකොට මේ අයින් වුණාම මේ ශරීරයේ ශාරීරික වේදනා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒතර මෙතුමා ඒ මට්ටමේ ඉන්න කෙනෙක්ද? ඒක ඒක එතුමාගෙන් තමයි අහන්න ඕනේ. එතුමා කියන්නේ නැහැ නේ අහුවට. එතුමාගෙන් තමයි අහන්න ඕනේ. එතුමා කියන්නේ. ඒක තමයි එතුමා ඒක දන්නේ. නමුත් මට මේ සූත්‍ර පිටක වලින් ගත්තොත් එහෙම මට කියන්න වෙන්නේ එච්චර. ඔව් ඒක සූත්‍ර පිටක දැනුම සූත්‍ර පිටක සම්බන්ධව කතා කරොත් එහෙම මේ කාම යමකු කාමච්ඡන්ද කියන සංයෝජනය ප්‍රහාණය කරොත් සහ ව්‍යාපාද ඔය දෙක ඒ කියන්නේ සංයෝජන පහක් ප්‍රහාණ අපි කියන පංචවරම්භාගයේ සංයෝජන පංචවරම්භාගයේ සංයෝජනය ප්‍රහාණය කරොත් අනාගාමී ඵලය. එතකොට අරහත් ඇත්තොත් කාමච්ඡන්දය ප්‍රහාණය කළා. එතකොට යමකු ඒ තත්ත්වයට පත් වුණොත් මේ ශරීරයේ තියෙන සම්බන්ධය සම්පූර්ණයෙන්ම අයින් කළා දාන උපාදාන. අපිට මෙතුමගෙන් අහන්න බෑ දිගින් දිගටම හාර උස්සන්න බෑ එහෙම අහන එකේ ප්‍රතිඵලයක් නෑ. එහෙම අහන එකෙන් වෙන්නේ අකුසලයක් පිරෙන එක පමණයි. ඔබතුමන් සාමාන්‍යයෙන් දෛනිකව භාවනා කරනවද? දැන් රාත්‍රියට භාවනාව තමයි. රෑ පහන් වෙනකම්ම යාන වලට ගියන් පස්සේ ඒක සිතේ විදියටම ක්‍රියා කරන. එතකොට ડોක්ටර් මෙතන ඉන්නවා කියලා කිව්ව ඔබතුමන් සුමානෙකට එක්වතාවක් ආහාර ගන්න භික්ෂුණීන් වහන්සේලා. ඔව් ඒ කියන්නේ සමාධියට මේ මේ ඒ තව එකක් ඒ. එතකොට දවස් 7ක් ඒ සමාධිය ඉන්නවා මොකුත් ආහාර වතුර ගන්න නැතුව භාවනාවෙම ඉන්නෝ නැගිටින්නේ නැහැ. ඉතින් එහෙම පුහුණු කරන්න පුළුවන් ඒ தത്വයට සිත දිනු කරාම සංයෝජන 10ක් ප්‍රහාණය කරොත් එහෙම කරන්න එහෙම පුළුවන් ඉන්න. තව ඒක සූත්‍ර පිටකේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ චූල දුක්ඛන්ත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා දවස් 7ක් ඉන්න පුළුවන් කියන එක කන්න බොන්න නැතුව සමාධිය. 4කට වඩා නෙමෙයි 6 7කට වඩා නෙමෙයි 7යි. එහෙම ඉන්න පුළුවන්. එහෙම 7කට මේ අපේ මේනිනාස නමක් එහෙම 7කට ගිහිල්ලා ඉන්නේ. ඒ කුටි භාවනා කරනවා. මං ගත්තද? ට්‍රේන් එක. හරි ගමන්. අපි ඒක දැන් ඔබතුමා වේදනාව ගත්තා. අත්තක් වන්නේ. ආයෙ මං සරි. දැයිට ආයෙ නාලුනේ. දැන් හමන්නේ. ඔබතුමා එන්නකෝ. ඒ කියන්නේ මෙතුමන් කියනවා මේ මට අපුවේ කියන්නේ. දැන් මෙහෙමයි මේකේ තියෙන්නේ ඕනනම් පේන් එකට එන්න පුළුවන්. මේ ස්නායු මේකේ මුකුත් වෙලා නැහැ. මෙතන අවධානයට ආවොත් පේන් එක තියෙනවා. මෙයාගේ ස්නායු මැරිලා නැහැ. ස්නායු පද්ධතිය සම්පූර්ණ වැඩ. එතකොට අවධානය මේ මේ මෙතනට යොමු කරොත් වේදනාව තියෙනවා. පේන් එක තියෙනවා. මෙතන මේ බොඩි එකට යොමු කරොත් වේදනාව තියෙනවා. මේ බොඩි එක යොමු කරන්නේ නැහැ. ඒකෙන් අයින් කරලා අතහැරලා තියෙන්නේ. ශරීරය අතහැරලා. වේදනාව තියෙනවද දැන්? මෙතන ගියොත් තියෙනවද? ආය උතුමා අතහැරියා. හරි මෙතනට ફોકસ කරොත් ඔයා මෙතනට අවධානය යොමු කරොත් මෙතුමා මේ මෙතන කියලා වේදනාව තේරෙනවා. මෙතන අවධානය අයින් කළා ගන්න. ඒක තමයි ශක්තිය. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සාමාන්‍යයෙන් අපි වේදනාව තියෙන සයිට් එකට අවධානය යොමු කරොත් ඉදෙනවා. ඒ සයිට් එකෙන් අවධානය පිටතර ගත්තොත් ඉදෙන්නේ නැහැ. ඒ ගන්න බැරිකමනේ මිනිසුන්ට තියෙන්නේ. ඒ බේ මෙතනට යනවා. දැන් මේ ශක්තිය තමයි සිත දිනු කරාම ඒ එතනින් සයිට් යන්නේ මුළු අංගෙම ශරීරය අවධානය අයින් කළා දානවා. ශරීරයක් නැහැ. ශරීරයක් නැහැ. එහෙම තමයි ඒක ශරීරේ බරකුත් නැහැ. මොකු කිසි බරක් නැහැ. ඒකයි මෙතන තියෙන වෙනස. ඒ කියන්නේ අතහරින්නේ නැහැ කියාව.
අතරලා තියෙන ශාරීරික පේන්ස් ඒක එකනේ බැරිකම තියෙන මිනිස්සු විලාප දෙන්නේ මරණයේදීත් මරණ වේදනාව වෙනවා ඊටාම දරා ගන්න බැරි මරණ වේදනාව වෙනවා මරණ මොහොතේ එතකොට ඒ සම්බන්ධව සූත්‍ර පිටකේ සූත්‍ර ගණනාවක් තියෙනවා ඔය අනාථ පිණ්ඩික සිටුවරයා මරණ මොහොතේ මරණ වේදනාව විස්තර කරන මජ්ක්‍ධිමනිකා අනාථ පිණ්ඩික සූත්‍රයේ හිස රුදාව විස්තර කරනවා යකඩින්නකින් ඔළුව හාරනවා වගේ හෙඩේක් එක ඊළඟට මේ පපුගෝරයකක් කොම විස්තර කරනවා බඩ පැලලා පීයකින් බඩවල් කපනවා වගේ තමයි එන්නේ වේදනාව ඊට අතපය එන්නේ ගිනි අඟුරුට දාලා පන පිටින් පුච්චනවා වගේ ඒ වේදනාවට හේතුව ඒ සෛල වලට ඔක්සිජන් නැතුණාම වේදනාවක් එනවා ඒකට අපි කියන ස්කීමික් පේන් ඇනොක්සික් පේන් කියලා කියනවා වේදනාවක් එනවා මරනකොට ඒක එනවා එතකොට අපි යමුක කාමච්ඡන්ද සංයෝජනේ ප්‍රහාණය කළා නම් ඒ මරණ වේදනාවක් නැහැ එයා බොඩි එක අයින් කරලා තියෙන්නේ පේන්ස් නැහැ දැන් ඔබතුමන් මේව මාධ්‍ය හරහා කරලා කාටද මේ පෙන්වන්නේ ඇයි මේව පෙන්වන්නේ ඔබතුමා මැජික් පෙන්වනවා වගේ ඇයි මේව කරන්නේ ඔව් ඇත්තටම මම මේ පෙන්වන්න හදන්නේ මේ හරියට නිවැරදි බුදුහාමතුරු ගන්නපු විදිහට හරියට භාවනා කළොත්ින් සිත දියුණු කළොත්ින් අපිට මිනිසුන්ට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ මේ බරපතල ප්‍රතිලාභයක් නෙමේ ශාරීරික වේදනාවක් නැහැ කියන මොනතරම් වාසනාවන්ත සම්පත් මහත්තයෝ මම පෙන්වන්න යන්නේ හරි බුදුහාමතුරු ගන්නපු විදිහට හරියට භාවනා කරනවා නම් මෙන්න මේ වේදනාවෙන් ගැලවෙන්න පුළුවන් කියන එක තමයි මම මේ පෙන්වන්නේ හරි හැබැයි වැරදි විදිහට කරොත් ඔය වේදනාවෙන් ගැලවෙන්න බෑ ගැලවෙන්න ක්‍රමය සූත්‍ර පිටකේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. තව එකක් මම පෙන්නන්නම්. අපේ මේ මෑණියෝ එන්නකො මෙතනින් වාඩි වෙන්න. මෙතුමියා ගුරුතුමියා උපාධිධාරී ගුරුතුමියා මෙතුමියා භාවනා කළා බොහොම ඉහලට සිත දුණු කරලා තියෙනවා අපි මෙතුමියගේ හරි ඔබතුමාට මම මේ නීඩල් එක දෙනවා මේ ඇඟිල්ල ඔබට කැමති ඇඟිල්ලකට ගහන්න හරි මම අල්ලන්න මම නීඩල් එක කර දෙනවා මේ ඇඟිලි 10ක් තියෙනවා ඇතේ මේ නියපොත් අස්ස කැමති නියපොත් අස්සකට ගහන්න බෑ ඒක කරන්න බෑ ඇයි ඈ මට ඒක කරන්න අමාරුයි ડોක්ටර් මොකද මට මේ මන්දන්න ඒක හරි අපිට දැන් කවුරු හරි කියන්න බලන්න දැන් මෙතුමියගේ ඇත්තට අපි කැපුවේ මෙතන ඔබතුමා තෝරගත්ත අර මහත්යාව. එතකොට මේ කිසිම ඇඟේ වේදනාවක් නැහැ ඇත්තට. ඕන දණක කපන්න කොටන්න පුළුවන්. එතකොට මේ මෙතුමියත් ඒ මට්ටමේ ඉන්න කෙනෙක්. ඔව්. මෙතුමියත් ඒ ශරීරය අයින් කරලා තියෙන්නේ. ශරීරයේ තියෙන බැඳීම කපලා තියෙන්නේ. එතකොට මේ 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 මෙතන තමයි ඇත්තටම වේදනාකාරී මෙතන මේ නියපොතු ඇස්සේ. මේ නියපොතු 10ක් තියෙනවා කාට හරි කියන්න පුළුවන් මේව හිදිවට්ටල ඇති, විස්නාව මේවලා ඇති. ඔබතුමා කැමති ඇඟිල්ල නම් මට පෙන්වන්නකො. ඔබතුමා කැමති මේ ඇඟිලි 10 කැමති ඇඟිල්ලක් පෙන්වන්න ඒකත් වැඩ කරන්න බෑ ඔබතුමා කැමති ඇඟිල්ලක් මට පෙන්වන්න බෑ ડોක්ටර් මට කියන්න බෑ ඒක මන් දන්නේ මොකද්ද කියලා මට මේ ඇඟිලි 10 ඇඟිල්ලක් තෝරන්නකෝ දැන් හිරිවටල නැහනේ හිරිවටල නැහැ හිරිවටල නැහැ මට කැමති ඇඟිල්ලක් නැමුත කරන්න යන ක්‍රියාව නිසා මට අමාරුයි ඒක කියන්නවත් ඈ මොකද නැත්තම් මම මේ තෝරගෙන හිරිවටලා කියලා මේ කියන්න බලවන්න අපි මේ විද්‍යා මැජික් නෙමෙයි මම මේ පෙන්වන්න යන්නේ ඇත්තටම සිත දියුණු කරලා වේදනාව මුළු ඇඟේ කිසි දැනක වේදනාවක් නැහැ කියන එක පෙන්වන්නයි මම මේ පෙන්වන්න හදන්නේ මේ වෙන කවුරුහරි පෙන්වන්න ඇවිල්ලා මට නැත්නම් මම මේ පෙන්වන තෝරන එකේ තේරුමක් නැහැ නේ ඔය ඔය සෝදානන්ද ඈ සෝදාන නේ නැගෙන ගිල්ල කිසිම ඉතේ තගිතයක් නැහැ කැමති ඇඟිල්ල පෙන්වන්න ඕනේ 10යි කවන්නේ ડોක්ටර් තේ මොකක්ද මම ඔය කැමති එක පෙන්වන්න මේ ඇත්ත මොකක් හරි ඇඟිල්ලක් ගන්න නම් මේ හදන කිට්ටු කරලා බෙන්නන්න මේ 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 කට මේ නියපොත් අස්සර ගහනවා මම මේ කට හරි මුණට අල්ලන්න ගහනකොට මේ මුණට කිට්ටු කරලා අල්ලමුකෝ ගියාට දෙවුලන කතා කරන්නේ මුකුත් නෑ වේදනාවක් නෑ නේ गलो मे
මෙතුමගේ කකුලට මේ මෑතකදී වැටිලා තියෙනවා මේ අල්මාරිය. මොකුත් වේදනාවක් නැහැ. ඒක කකුල මේ අස්ථි පුපුරන එක. කිසි වේදනාවක් නැහැ. ඉතින් මේ වේදනාවෙන් ජය ගන්න එක මොනතරම් වාසනාවක්ද? ඒ කියන්නේ ඔක්කොට දැන් සාමාන්‍ය ජීවිතයේ දෛනිකව රාජකාරී කරනකොට, ගෙදර උයනකොට, පිහිනකොට, දරුවන්ගේ වැඩ කරනකොට පවා මේ වේදනාව තියලා ඉන්න පුළුවන්ද? පුළුවන්. එහෙම තමයි. හැම දිශම ඇතරලා තියෙන. ඒක උඩ ඔබතුමේ සාමාන්‍ය පියවි ලෝකෙ නෙවෙයි ඉන්නේ. පියවි ලෝකෙ ඉන්නේ. ඒ මට වේදනාව දැනෙන්නේ නැත්තේ ශරීරයේ මං අත්තරලා ඉන්න නිසායි. ඔකට වේදනාවක් දැනෙන්නේ නැහැ. එතකොට කොහොමද ඒක හැමදාම හැමතිස්සෙම කරන්නේ වැඩි? ශරීරයේ අත්තරලා ඉන්න නිසා මට ඒ වේදනාව එන්නේ නැහැ කොයිම වෙලාවකවත් එන්නේ නැහැ. එතකොට ශරීරයේ අත්තරලා ඉන්නවා කියලා කියන්නේ ශරීරයේ ගෙන්න ගන්න බැයිද ආයෙ ඔබතුම මන්දරේ මට තේරෙන්නේ නැහැ මේ කියන කාරණා. ඒක නම් මේ 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 වේදනාවට අවදානම මොකටොත් වේදනාව තියෙනවා. ඇයි මේ වේදනාවට වේදනාව කියන එක දුකක් නේ. ඒ දුක අතහැරලා දී මේ අතහැරලා දී දුක නෑ ඕනනම් මේකට අවධානය කරොත් කැක්කුම එනවා. ඉතින් අපිට සාමාන්‍ය මේ මනස දියුණු නැති අයගේ තියෙන ප්‍රශ්නේ තමයි මේ වේදනාව අතහරගන්න බෑ. ඒවටමයි යන්නේ. ඉතින් විලාප දෙනවා. ඒතර වේදනාව අතහරගන්න පුළුවන් නම් මොනතරම් ශක්තියද දියුණුවක්ද? ඒ හැකියාව තමයි මේ තියෙන්නේ. ඒකයි. එතකොට මේ දැන් එතකොට මේක අපි කියනවා පාලියේ මේ සප්ත භෝජාංග වලින් භෝජාංග සංගීතය තියෙනවා. පස්සදී භෝජාංගය කය පස්සදිය. පස්සදිය කියන්නේ කය නෑ. කය කයක් නෑ. ඒතර විතර කය බරක් නෑ. කයක් නෑ. අහසේ ඇවිදිනවා වගේ. මේ ඒ පස්සදිය භෝජාංගේ. ඒක භෝජාංග කියන්නේ තෑග්ගක් ඇතර. සිත දුණු කරන වෙලාවෙම තෑග්ගක් මේ පස්සදිය භෝජාංගේ. මේක නිවැරදිව අපි භාවනා කරොත් මේ ඇතර මෙතුමී ආනාපාන සති භාවනාව තමයි පුහුණු කළේ. නිවැරදිව භාවනා කළොත් මේ தත්තර සිත දුණු කරන්න පුළුවන් හැමෝටම. ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි. ඒතකොට ඔබතුමිය ගුරුවරියක් කියලා කියවන්නේ දෛනිකව භාවනාවෙම දින්නේ භාවනා කරනවා උදේ පාන්දර හරයට භාවනා කරනවා ගොඩක් වෙලාවට අර පාසලේ වුණත් අධ්‍යාපන කටයුතු වලට අමතරව ගොඩක් අර ප්‍රපංච වලින් මිදලා තමයි උත්සාහ කරන්නේ. එතකොට මේ ගෙදර කොහොමද ගෙදර සමාජිකයන් පවුලේ උදවියත් එක්ක මේ ගෙදර ඉන්නකොටත් මේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන් ගැටුම් නැතුව කරගෙන යන්න පුළුවන්. සමාජයේ වැරදි තැනින් අල්ලගන්න පිරිස වැඩි ඩොක්ටර්. ඒක ඒ උදවියගේ වැරද නෙවෙයි. ඒක මේ යම් කිසි ධර්මතාවයක් වෙන්න පුළුවන් ඒක. මොකද හැමෝටම හිත හදාගෙන භවගාමී ගමන නිමා කරන්න පුළුවන්කමක් නැහැ. බුදුහාමුදුරුවෝ චොන්දසූකරට බණ කියන්න ගියේ නෑනේ අල්ලපටේ ඉඳලත් නේද? ඒ නිසා ඒක ධර්මතාවයක්. වැරදි විදිහට අල්ලගන්න වැරදි තැනින් අල්ලගන්න වැරද දකින්න පිරිස ඉතාම වැඩි සමාජයේ. එතකොට ඒ උදවිය ස්ථිර වශයෙන්ම මේ වැඩසටහනේ අන්තර්ගතයෙන්ම වැඩි විදිහට හොයා දක්වන්න පුළුවන්. මට අවසන් වශයෙන් ඔබතුමා මොකක්ද කියන්නේ? අවසන් කතාව ඔබතුමා කරන්න. ඔව් මෙහෙමයි. ඇත්තට දැන් මේ වගේ මේ ඔපරේෂන් එකක් කරන්න සුදුසුකම් තියෙනත් ඕන. මම ඉතින් MBBS වෛද්‍යවරයෙක් හැටියට මම ඒකට සුදුසුයි. ඇත්තට මේ මගේ රිසර්ච් එකක් පරීක්ෂණයක් මේක. මේ රිසර්ච් එකෙන් මම පෙන්නන්නේ අපි සිත දියුණු කරොත් මේ ඇත්තට අපේ මේ ස්පිරිතාල රෝගී ඉන්නනවා සමහරු විලාප දීලා අඬනවා මහන්න ගියාම සමහරු මේ කටු දැක්කාම විලාප දෙනවා සමහරු විලාප දෙන්නේ නැහැ ඉන්නවා. එතකොට මහන්න ගියා අපි ඇත්තට අමුවෙන් මහන්නේ නැහැ රෝහල් වල අපි හිරිවට්ටල මහන්නේ. එතකොට සමහරු කටු දැක්කාම විලාප දෙනවා. එතකොට මේක මේ සිතේ නොදියුණු කමේ ප්‍රශ්න දියුණු සිතේ දියුණු නොදියුණු කමේ ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නොදියුණු එක්කිනාට මේ චිත දියුණු කරගන්න. මේ චිත දියුණු කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 කලින් දියුණු කරන ක්‍රම කමටහන් උගන්වලා තියෙනවා. ඒතර අපි මේ මෙතන පුහුණු කරන්නේ මේ සරල ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවෙන් මේ චිත දියුණු කරන්න පුළුවන්. ඒ චිත දියුණු කරාම මේ වේදනාවෙන් ගැලවෙන්න පුළුවන්. දොස්තර මහතුරුන් අපිට අසහනයක්. හරියට භාවනා කරොත් ඔය සියලු දෙනාටම මේ සරල ආනාපාන සති භාවනාව මේ ස්ථානේ ඇවිල්ලා මේ අපි මේ ඉන්නේ හොරණ ශීල රතන මාවතේ දොළහෙන පාරේ හැගල්ලවත්ත භාවනා මධ්‍යස්ථානයේ මේ භාවනා මධ්‍යස්ථානයේ මේ සරල භාවනා ක්‍රම පුහුණු කරනවා. හැබැයි මේ ප්‍රතිඵල ඉතාම ගැඹුරුයි. මේ සරල භාවනා ක්‍රම වුණාට ඒ ගැඹුරු ප්‍රතිඵල ලැබෙනවා. ඉතාම සුවිශේෂී ප්‍රතිඵල ලැබෙනවා. එයින් එකක් තමයි පෙන්වුවේ. තවත් සුවිශේෂී ප්‍රතිඵල තියෙනවා. අපි ඉදිරියේදී මේක අපි කතා කරමු. මේ සුවිශේෂී ප්‍රතිඵල මේකම ඇති මේ ප්‍රතිඵලයේම ඇති වේදනාවෙන් ගැලවලා ඉන්න පුළුවන් නම් මනුස්සයෙකුට ඒකම ඇති වෙන මොකුත් ඕනේ. සිව්හෙල ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අර සීනුවත් ක්ලික් කරන්න. ඊට පස්සේ
අපි දන්න හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්නව ගන්න පුළුවන්.